ගොටබේ රාජපක්ෂ ජනාධිපතිතුමන් පත්වෙලා පැය 24ක් යන්නට කලින් ගත්ත තීන්දුව තීරණ පිළිබඳ බොහොම ප්‍රශංසනීය පරිසරයක් රට ඇතුලේ ගොඩනැගෙනවා. හැබැයි අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ගොටබේ රාජපක්ෂ ජනාධිපතිතුමන් දේශපාලඥයෙක් නොවි රාජ්‍ය සේවකයෙකුව සිට ජනාධිපති ධුරයට පත්වුණු කෙනෙක්. හැබැයි වටේ සිටින්නේ දේශපාලඥයින්. දිගටම මේ කියන ප්‍රතිපත්ති අරගෙන යන්න පුළුවන් වේද? මං හිතන්නේ එතුමා තමන්ගේ පළවෙනි කතාවේ මේ අනතුරු ඇඟවීම කරා. අනතුරු ඇඟීමක් කරා යම්කිසි ආකාරයෙන් දේශපාලඥයන්ටත් පොඩි අනතුරු ඇඟීමක් දුන්නා. මොකද මගේ රජයක් තුළ දූෂණයේ වංචාවට මං ඉඩක් දෙන්නේ නැහැ. ඒ වගේම එතුමා පසු අවස්ථාවක් කියලා තිබ්බා කිසිම මේ නඩු හබ තියෙන චෝදනා තියෙන අයට මම තනතුරු නම්බුනාම දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා මං හිතන්නේ බය වෙන්න කිසිම කාරණයක් නැහැ. එතුමා සාමාන්‍යයෙන් අපි දන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔබ දන්නව ඇති ඔහු ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කාලේ ඔහු කවදාක්වත් එක අවස්ථාවක උදම් උදාහරණයක් කිව්වොත් අර පැල්පත් වාසීන්ට ඔහු එක අවස්ථාවක නිවාස සමූහයක් ගොඩනගනවා. ඒ නිවාස සමූහය ගොඩනැගුවම ඒකට සිටියේ දේශපාලඥයන් ඡන්දය ආසන්න නිසා පළාත් පාලන ඡන්දය ආසන්න වුණාම කියනවා මේ ගෙවල් ටික අපිට බෙදලා දෙන්න අවස්ථාව දෙන්න කියලා. හැබැයි එතුමා ඒ විශ්වාසය තමන්ගේ ස්ථාවරයේ කියනවා නෑ මේ ගෙවල් ටික දේශපාලඥයන්ට බෙදලා දෙන්න දුන්නොත් හරි මිනිස්සුන්ට මේ ගෙවල් ටික හම්බෙන්නේ නැහැ. මම මේක කරනවා නම් මේක ලැබිය යුත්තේ පැල්පත් වාසීන්ට මිසක් දේශපාලඥයන්ගේ හිතවාදීන්ට නෙමෙයි කියලා. එතුමා රාජ්‍ය සේවකයෙක්ව සිටියේදීත් එතුමා තමන්ගේ ස්ථාවරයේ දැඩිව ක්‍රියාත්මක කරා. ඒක නිසා මං හිතන්නේ දැන් එතුමා රටේ ජනාධිපතිතුමා. ඉතින් රටේ විධායකය. මං හිතන්නේ එතුමාට දැන් ඉතාමත් පහසුයි තමන්ගේ ප්‍රතිපත්ති මත මේ පාලනය ගෙනියන්න. මොකද විශේෂයෙන්ම අපි එතුමා විශ්වාස කරන්නේ එතුමාට එතුමාගේ කියලා ප්‍රතිපත්ති ටිකක් තියෙනවා. මොකද දැන් ගොඩක් දේශපාලඥයන් අපි නොදකින දෙයක් තමයි ඔබ කියනෝ වගේ වට වෙන මිනිස්සු තමයි අදාළ රාජ්‍ය නායකයාගේ හෝ දේශපාලඥයාගේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ. ළඟ ඉන්න මිනිස්සුන්ගේ අවවාද උපදෙස් මත තමයි ඇතැම් රාජ්‍ය නායකයන් තමන්ගේ රාජ්‍ය පාලනය ගෙනියන්නේ. එහෙම නැත්නම් කේලම් මත, බොරු මත, ඒව මත තමයි මේ දේවල් ගෙනියන්නේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ තියෙන විශේෂත්වය තමයි ඔහු කවදාකවත් අනුන්ගේ කේලම් අහන පුද්ගලෙක් නෙමෙයි. ඔබ හැමෝටම ඔහු ඇහුම්කන් දෙන පුද්ගලෙක්. හැබැයි ඔහු ඇහුම්කන් දීලා එතනින් ගතයුත්ත අරගෙන ඔහු තමන් විශ්වාස කරන තමන් හරි කියන නිවැරදි ප්‍රතිපත්තිය මත තීරණ ගන්න ජනාධිපතිවරයා. ඒක නිසා මං හිතන්නේ මේ රටේ ජනතාව කිසිම ප්‍රශ්නයක් ඇති කරගත යුතු නැහැ. මොකද ආරක්ෂක ලේකම් කාලෙත් එතුමා ඔප්පු කළා තියෙනවා දේශපාලඥයන්ට ඕන විදියට නටන පුද්ගලෙක් නෙමෙයි කියලා. මං හිතන්නේ ඒක තමයි අවශ්‍ය චාමර. මොකද හේතුව දැන් දේශපාලඥයන්ට අපි දන්නවා දැන් දෙපැත්තෙම ගත්තොත් දූෂිත දේශපාලඥයෝ ඉන්නවා. හැබැයි මේ දූෂිතයන්ගේ ඇතම් පිරිසක් ඉන්නවා ඒ පැත්තටත් මාරු වෙනවා මේ පැත්තටත් මාරු වෙනවා. ඒගොල්ල හැමෝම සුරක්ෂිත. දැන් මං හිතන්නේ එතුමා ජනාධිපති වුණාන් පස්සේ මම නම් කියන්න කැමති නෑ. ඇතම් දේශපාලඥයන් උත්සාහ කරගෙන තියෙන එතුමාව හම්බෙන්නේ. හැබැයි එතුමා ඒක ගේට්වේම හරවලා යවන්න තරමට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකද එතුමා කවදාකවත් මං හිතන්නේ නැහැ මේ දූෂිත දේශපාලඥයන් නැවත ලං කර ගන්න නැහැයි කියන විශ්වාසය අපිට තියෙනවා චාමල. ඒක නිසා මං හිතන්නේ ඔබ බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන එකක් නෑ. මොකද එතුමා අතීතේ ඔප්පු කරලා තියෙනවා. එතුමා කාටවත් ඕන විදියට නටවන්න පුළුවන් පුද්ගලයෙක් නන් නෙමෙයි කියලා.